khas Wiyana. Ada khas Wiyanin obawa muna gahinne. මනෝචිකිත්සක ශාස්ත්‍රපති කවුමාල්ද සිල්වා ඔව් අද අපි මේ අහස වෙන තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු අපරාධ කරන්නේ ඇයි කියන කාරණේ අපි සාමාන්‍යයෙන් අපරාධයක් වශයෙන් හඳුන්වන්නේ පනවන ලද අපරාධ නීතියේ කඩා බිඳ දමන එහෙම නැත්නම් සමාජ හානි පමුණුවන මිනිස් ක්‍රියාවන් වලට. එතකොට මේ අපරාධවල ස්වභාවය හා ඒවට බලපාන හේතු පිළිබඳ අධ්‍යයනය කරන විෂය අපි හඳුන්වන්නේ අපරාධ විද්‍යාව වශයෙන්. ඊටාම වැදගත් මේ කාරණය යම් අයෙක් අපරාධ සිදු කර දඬුවම් නියමවීමෙන් පස්සේ එහෙම නැත්නම් බන්ධනාගාරගත වීමෙන් පස්සේ ඔවුන්ට අපරාධ පිළිබඳ දැනුවත් කිරීමේ තේරුමක් නැහැ. අපි ඔවුන් අපරාධ කරන්න කලින් තමයි ඔවුන්ට ඊට ආදීනව කියලා දෙන්න ඕනි දෙනුවත් කරන්න ඕනි මේ සම්බන්ධව තියෙන මේ ස්වභාවය කොයි වගේද කියන එක. එතකොට මම මෙහෙම කියන හේතුව තමයි බන්ධනාගාර ආශිතව මං කරපු මේ අධ්‍යයනයට අනුව වෘත්තීය සමාජ අධ්‍යාපන මට්ටමක් නැතුව එහෙම ભેදයක් නැතුව සමාජයේ සියලුම ස්තර නියෝජනය කරන බොහෝ අය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා එහෙම නැත්නම් මරණී දඬුවම් නියම වෙලා ඉන්නවා. එතකොට ඔවුන්ගේ කතාවලට සවන් දෙනකොට තේරෙන දෙයක් තමයි බහුතරයක් අයට ඒ තත්ත්වෙට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ අයගේ ජීවිතයේ ඉතාම කුඩා තප්පරයක් වැරදිලා. ඒ වගේම ඔවුන් සියලු දෙනාම වගේ ඒ කුඩා නිමේෂයේ අවබෝධයෙන් සංයමයෙන් පසු කරගන්න නොහැකි වීම පිළිබඳ අද බොහෝ සෙයින් පසුතැවිලි වෙනවා දුක් වෙනවා. ඉතාලි ජාතික මේ සිසරේ බෙකේරියා කියන විද්‍යාඥයාගේ මතයට අනුව පුද්ගලයෙක් අපරාධයක් කරන්න බලපාන චර්යාව වගේම පෙළඹීම කියන එක තියෙන්නේ අපරාධකරුගේ මනසේ. ඒ අනුව යමෙක් අපරාධයක් කරන්නේ ඒ ක්‍රියාව පිළිබඳ මනසින් කිරලා බලලා ඊට පස්සේ කියලා කියනවා. එතකොට අපරාධය කිරීමෙන් ඔවුන්ට ලැබෙන සොම්නස දොම්නසට වඩා වැඩි නම් ඔවුන් එම අපරාධ ක්‍රියාවේ නිරත වෙනවා කියලා ඔහු හඳුන්වනවා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි ඒ අපරාධයට අදාළ අපරාධකරුගේ මනස මේ සඳහා මුල් වෙනවා කියන කාරණය. අපි දැන් බලමු පුද්ගලයෙක් තුළ අපරාධ චර්යා මතු කිරීමට බලපාන සාධක මොනවාද කියන එක. ඒතුළු මේ සාධක අපිට ජීවවිද්‍යාත්මක සාධක, පාරිසරික සාධක, සමාජමය සාධක, ඒ වගේම මනෝවිද්‍යාත්මක සාධක වශයෙන් අපිට කාණ්ඩ කරලා ගන්න පුළුවන්. අපි බලමු ජීවවිද්‍යාත්මක සාධක බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි කීපයක් බලමු. අපි කියනවා අපගේ මේ භාවයන්, ලිංගික හැඟීම්, ආක්‍රමණශීලී හැඟීම් වගේ බොහෝ චර්යාවන් පාලනය කරන්නේ මොළයේ මේ ලිම්බික් කියන සිස්ටම් එක හරහා, ලිම්බික් ප්‍රදේශයේ මගින්. මේ ප්‍රදේශයට කෙනෙකුට යම් හානියක් වෙලා තියෙනවා නම් පුද්ගලයෙක් තුළ මේ ආක්‍රමණශීලී භාවයන් નિરાයාසයෙන් ඇති වෙන්න පුළුවන් කියන එක අපරාධ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ වගේම පුද්ගලයෙකුගේ මේ ආවේගශීලී සමාජ විරෝධී චර්යා පාලනයට මේ සෙරටොනින් සහ ඩෝපමින් කියන මේ ස්නායු සම්ප්‍රේෂකවල දායකත්වයත් ඉතාම වැදගත්. බොහෝ අපරාධ පුද්ගලව සිදු කරන අයගේ මේ ස්නායු සම්ප්‍රේෂක අඩු මට්ටමින් තියෙනවා කියන එකත් හොයාගෙන තියෙනවා. ඒ වගේම අපරාධ චර්යාවල නිරත වෙන මේ දෙමාපියන්ට දාව උපදින දරුවන්ට මේක ජානමය සම්ප්‍රේෂණයක් හරහා එන්නත් අවස්ථාව තියෙනවා. මේ තත්ත්වය අපි හඳුන්වන්නේ බෝන් ක්‍රිමිනල්ස්ලා වශයෙන්, ක්‍රිමිනොජෙනික් තත්ත්වයක් කියලත් අපි හඳුන්වනවා. එතකොට මේකත් හරිම වැදගත් කාරණයක්. සමාජයේ ගොඩක් දන්නේ නැහැ මේ සම්බන්ධය, හෝමෝන සම්බන්ධ කාරණය. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය වගේ අන්තරාසර්ග ග්‍රන්ථිවල ආබාධ සහිත පුද්ගලයන්ට අපරාධ සිදු කිරීමේ වැඩි සම්භාවිතාවයක් තියන අය කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේ ග්‍රන්ථි හරහා සිදුවන මේ හෝමෝන ශ්‍රාවය අක්‍රමවත් වුණොත්, එතකොට ඒ අක්‍රමවත් වීමේ බලපෑම මත භාව ප්‍රකෝපකාරී වීම සිදු වෙනවා කියන එක, ඒ වගේම මානසික රෝග ඇති වෙන්නත් ඒක බලපානවා කියන එක හොයාගෙන තියෙනවා. තවත් ඉතාම වැදගත් කාරණයක් තමයි මේ පූර්ව ඕසප් සින්ඩ්‍රෝමේ කියන තත්ත්වය, PMS කියලා අපි හඳුන්වනවා. මේකෙන් පැහැදිලි කරන්නේ මේ ස්ත්‍රියකගේ මාශුද්ධිය සිදුවෙන්න ආසන්න පෙර කාලය. එතකොට මේ ස්ත්‍රීන් වැඩි වශයෙන් අපරාධ චර්යාවල මේ කාලේ නිරත වෙනවා කියන එකත් අපරාධ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එතකොට මේ කාලේ ගොඩාක් වෙලාවට මේ කාන්තාව නොයවසිලිමත් ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ දැඩි ශාරීරික අපහසුයක් ඔවුන්ට දැනෙනවා. ඒ වගේම ආවේගශීලී බව මොවුන්ගේ ඉහළයි. ඉතින් මෙවැනි තත්ත්ව හමුවේ කාන්තාවන් වැඩි වශයෙන් මේ කාලය තුළ අපරාධ සිදු කරනවා බව මේ අපරාධ විද්‍යාඥයන්ගේ පර්යේෂණ වලින් ඔවුන් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ කාරණේ තහවුරු වෙන තත්ත්වයක්, ඉතාම දරුණු අපරාධ කළ කාන්තාවකින් 60% පමණ මේ අපරාධය කරන කාලය තුළ මේ අවධියේ පසු වුණා කියන එකත් පර්යේෂකව හොයාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ අපරාධ වලට හේතු වන පාරිසරික හා සමාජ විද්‍යාත්මක සාධක මොනවාද කියන එක. කෙනෙකුගේ දිළිඳු බව,
ඒ වගේම කෙනෙක් අඩු ආදායම් ලාභී කෙනෙක් නම් මේ தත්ත්වය පුද්ගලයන් තුර අර කෑදරකම ආත්මාර්ථකාමී බව වැඩි කරන්න හේතු වෙනවා. ඒ වගේම කෙනෙක්ගේ අධ්‍යාපන වරප්‍රසාදේ වුන්ට හරියට ලැබිලා නැත්නම් වුන් හොඳට ඉගෙනගෙන නැත්නම් ගොඩාක් වෙලාවට මේ தත්ත්වය බලපාලා තියෙන විශේෂයෙන් මේ ලිංගික ශ්‍රමිකයන් වගේ අය බිහි වෙන්න. ඒ වගේම තවත් කාරණයක් මේ පුද්ගලෙක් ජීවත් වෙන පරිසරය මේක හරිම වැදගත් කාරණයක්. මේ විශේෂයෙන්ම කුඩා දරුවෙක් ජීවත් වෙන පරිසරය අපරාධ වලින් ගහන වූ එකක් නම් මේ එවැනි අයට මේ උපතේ සිටම අපරාධකාරී චර්යාවලට නිරාවරණය වෙලා වුන් ඉන්නේ. ඒතකොට ඒක බොහෝ විට ඒ දරුවාගේ ඉගෙනුමක් බවට පත් වෙන්න පුළුවන්. ඒතකොට මේ බොහෝ විට මෙවැනි පරිසර තුලින් මේ අපරාධකරුවන් බිහි වෙන්නේ ජානමය උරුමයත් සමගම මේ පාරිසරික ඉගෙනුම කියන දෙකමත් එක්ක. ඒතකොට මේක හරි වැදගත් කාරණයක්. අනිත් එක තමයි කිසියම් කෙනෙක් යම් ආගමික නැඹුරුවක් තියනවා නම් ඒ தත්ත්වය ඔහු තුල අපරාධකාරී චර්යාවන් අඩු කරන්න හේතු වෙනවා. ඒතකොට කෙනෙක් ආගමික නැඹුරුවක් නැති කෙනෙක් හෝ නිරාගමික කෙනෙක් නම් ඒ පුද්ගලයා තුර ප්‍රචණ්ඩකාරී බව වැඩි වෙන්න අනිවාර්යයෙන්ම ඒ කාරණයක් හේතු වෙනවා. තවත් කාරණයක් තමයි සමාජයේ විසින් පුද්ගලයන් අපරාධකරුවන් විදිහට ලේබල් කරලා තියෙන එක. අපි කියන්නේ හං අඩු ගහනවා කියලා. එතකොට මුලින්ම ඇත්තටම මේ පුද්ගලයෝ අපරාධකරුවෝ කියලා සමාජය ඔවුන්ට කියලා තිබ්බන් පස්සේ මුලින්ම මේ ලේබල් ගැසීමට ඔවුන් වෛර කරනවා. නමුත් කාලෙත් එක්ක මේ තමාට සමාජයෙන් මේ එල්ල කරන ලේබලය ඔහු හෝ ඇය පිළිගන්නා තත්ත්වයකට පත් වෙනවා. එතන තමයි අපි හඳුන්වන්නේ දරුණුයි කියලා. මෙහෙම වුණාම එයා හිතන්නේ මෙන්න මෙහෙම මම අපරාධකාරී. ඉතින් මම කොච්චර අපරාධ කරත් මොකද? මම කුඩුකාරයෙක්. ඉතින් මම කුඩු පාවිච්චි කරාම මොකද? කුඩු විකුණුවම් මොකද? මම හොරෙක්නේ. හැමෝම කියන්නේ එහෙමනේ. ඉතින් මම තව කොච්චර හොරකම් කළත් මම කොහොමත් හොරෙක්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක්. පුද්ගලයෙක් මේ මට්ටමට ආවම ඔවුන්ට සමාජයේ දුන ලේබලයේ ගලවා ඉවත් කිරීම අවශ්‍යතාවය ඔවුන්ට නැතිවෙලා යනවා. මේ නිසා ඔවුන් නැවත නැවත අපරාධ කරනවා. දැන් තමයි අපි එන්නේ මේ පුද්ගලයෙක් අපරාධ සඳහා යොමු කරන්න බලපාන මනෝවිද්‍යාත්මක සාධක මොනවාද කියන එක අඳුනගන්න. කියන්නම් මානසික වශයෙන් පුද්ගලයෙක් නිරෝගී නම් ඔවුන් අපරාධ කරන්නේ නැහැ. දැන් සායනික මනෝවිද්‍යාඥයන්ගේ හොයාගැනීම් වලට අනුව බහුතරයක් පුද්ගලයන් යම් සාපරාධී ක්‍රියාවක යෙදෙන අවස්ථාවේ කිසියම් මානසික ගැටලුවක හෝ මානසික අක්‍රමිකතාවයක පසු වෙලා තියෙනවා කියන එක හොයාගෙන තියෙනවා. එතකොට මෙහිදී අපි මේ කතා කරන මානසික ගැටලු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න මේ ෂණික කෝපය වගේ තත්. ඒ වගේම මේ මානසික අක්‍රමිකතාව කියලා අපි හඳුන්වන්නේ බින්නෝන්මාදය, උග්‍ර විෂාදය, සමාජ විරෝධී පෞරුෂ අක්‍රමිකතාවය වගේ ටිකක් සුව කරන්න අමාරු තත්ත්වය. එතකොට මෙවැනි උග්‍ර මානසික රෝගවලින් පසුවන අයට හරි වැරද්ද යහපත අයහපත වගේ දේවල් පිළිබඳ නිවැරදි වැටහීමක් නැහැ. දැන් මේ රෝග නිසා හටගන්න තත්ත්ව තියෙනවා මායා තත්ත්ව, භ්‍රාන්ති තත්ත්ව වගේ දේවල්. එතකොට මේවා හේතු වෙනොත් ඔවුන් අපරාධ කරන්න පෙළඹෙන්න පුළුවන්. දැන් මේ නිසා මානසික ඌනතා සහිත පෞල්වල පුද්ගලයන්ට හොඳ නරක පිළිබඳ හෝ මේ ධර්මතා පිළිබඳ හරි වැටහීමක් නැති එක ඔවුන් බොහෝ විට අපරාධ සඳහා යොමු කරන්න හේතු වෙලා තියෙනවා. මේක හරිම වැදගත් ඊළඟ කාරණේ අපි කතා කරන දරුවන් දෙමාපියන්ගේ දැඩි පාලනය, ඒ වගේම දැඩි නීති යටතේ හැදි වැඩෙන්න සිදුවීම. එතකොට මේකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දරුවාට අධික නිදහසක් ලබා දීම සහ දරුවා ඉල්ලන දේවල් එසැනින් ලබා දීම වගේ தත්ත. ඉතින් මෙවැනි தත්ත්වයක් එක්ක දරුවා දුක නැති බැරි කම කියන එක තේරුම් ගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ මට්ටමට දරුවන් හැදුනම් පස්සේ ඒකත් අනිවාර්යයෙන්ම ගැටලුවක්. එතකොට මේ ලාබාල වියේම දරුවාට අපේක්ෂිත මාතෘ රැකවරණේ නොලැබී යාමත් ගැටලුවක්. දැන් මෙහෙම වුණාන් පස්සේ වෙන්නේ අපි කියන්නේ ඔහු තුළ හෝ ඇය තුළ අක්‍රමවත් රෝගී පෞරුෂයක් ගොඩනගෙන හේතු වෙනවා කියන එක. එතකොට විවිධ සාපරාධී ක්‍රියා සිදු කළ අය අසිත සිදු කරන ලද පරේෂණ වලින් හෙළි වී ගිය කරුණක් තමයි ඔවුන්ගෙන් බහුතරයක් ළමාවියේදී දෙමාපියන්ගෙන් බැහැරව අනාථ නිවාසවල හෝ වෙනත් පාර්ශවයක් ළඟ හැදී වෙඩිච්ච අය. ඉතින් මේක පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනවා ඒ නිසා. එතකොට දරුවා ළමා කාලයේ විඳපු අමහිරි අත්දැකීම්, එහෙම නැත්නම් පවුල තුළින් ප්‍රතික්ෂේප වීම, දෙමාපියන්ගේ ආදරය සෙනෙහස නිසි පරිදි දරුවාට නොලැබී යාම, එතකොට දෙමාපියන්ගේ ගැටුම් සහිත කලහකාරී පවුල් පරිසරයක් තුළ දරුවාට හැදෙන්න වෙඩෙන්න වීම, මෙන්න මෙහි බලපෑම නිසා දරුවා තුළ සමාජ විරෝධී පෞරුෂය, නාසිස්ම පෞරුෂය වගේ පෞරුෂයක් ආබාධ ඇති වෙන්න පුළුවන්. දැන් මේ தත්ත්වේ ගැහණු දරුවෙකුට මුණ දෙන්න වුණොත් ගොඩාක් වෙලාවට ඔවුන්ට දැනෙන්නේ ගැහණු දරුවෙකුට නම් තමා පවුලට අයත් නෑ වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා. එහෙම කෙනෙක් වරදක් කරත් වරදක් කියන එක ඔවුන් තේරුම් ගන්නේ නෑ. එහෙම තේරුම් ගත්තත් තේරුම් ගන්න ඉතාම කලාතුරකින්. දැන් මේ නිසාම මේ ප්‍රතිකාර හා මේ දඬුවම් වලට මොවුන් දක්වන ප්‍රතිචාරයත් තරම් සුබ නෑ කියන එක තමයි අපේ සොයා ගැනීම. ඒකෝර දැන් අපි ඊළඟට බලමු මේ හරි වැදගත් කාරණයක් මෙන්න මේක ගොඩාක් වෙලාවට සමාජයේ දන්නේ නැති කාරණයක්. මේක අපි අද දැනගමු
ගමු මේ මනෝලිංගික සංවර්ධන අවදීන් කියන දේ. දැන් මනෝලිංගික සංවර්ධන අවදීන් තුල දරුවෙක් නිසි පරිදි සංවර්ධනය නොවීම මේ කාරණේ අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ මනෝලිංගික සංවර්ධන අවදි පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එතකොට ඔහු කියනවා දරුවකගේ උපතේ සිට අවුරුදු 1-2 අතර වන කාලයේ ඔහු හඳුනන මුඛී අවදිය කියලා. එතකොට මේ කාලෙදී කිරි උරා බොන එක මගින් ඉරීම සූපු කිරීම වගේ අවශ්‍යතාවයන් එක දරුවා නිසි පරිදි සන්තර්පණය නොවීට. එහෙම නැත්නම් දෙමාපියන් වැඩිහිටියන් ඒකට බාධා කරාන් පස්සේ ඔහු කියනවා ඉවසීමෙන් තොර දරුවන් සැරපරුෂ නොසන්සුන් ආවේගශීලී පුද්ගලයන් බිහි වෙන්න ඒක හේතු වෙනවා කියලා. ඊළඟ අවදිය දරුවෙකුගේ අවුරුදු 2-4 දක්වා වන කාලය ඔහු හඳුනන ගුද අවදිය කියලා. එතකොට මෙතනදී දරුවා මේ අදෝමාර්ගයේ හරහා තමයි ඔහුගේ සන්තෘප්තිය ලබන්නේ. අදෝමාර්ගයේ මලපහ රඳවා ගනිමින් ගුද මාර්ගයේ ස්පර්ශ කරමින් පිරිමදිමින් ලබන මේ වන තෘප්තියට දෙමාපියන් සමහරට බාධා කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක වරදක් කියලා හිතලා වරදට දනුවම් කරන්න ඉඩ තියෙනවා. මෙහෙම වුණාගෙන් පස්සේ මුරණ්ඩු හිතුවක්කාර ක්‍රූර ආක්‍රමණශීලී ගති තියෙනවා. පුද්ගල පෞරුෂයක් බිහි වෙන්න එක හේතු වෙනවා කියන එක ඔහු හඳුන්වලා දෙනවා. ඒ වගේම දරුවෙකුගේ අවුරුදු 4-6 දක්වා වන කාලය අපි හඳුන්වන්නේ ලිංග රූපික අවධිය කියලා. මේ කාලෙදී දරුවා ලිංග ප්‍රදේශයේ අත ගෑම මගින් පිරිමැදීමින් තමන්ගේ ලිංගේන්ද්‍රය අන්නයට ප්‍රදර්ශනය කිරීමෙන් ඒ වගේම අන්නන්ගේ ලිංගේන්ද්‍රය නිරීක්ෂණය කිරීමට යාම මගින් ඔවුන්ගේ සම්පූර්ණිය ලැබනවා. එතකොට මේ චර්යා දෙමාපියන් විසින් බොහෝ විට මර්ධණයට හා පාලනයට පෙළඹෙන්නේ මේවා වැරදි විදිහට දකිනමින්. එතකොට කල් යනකොට මේ தත්තේ ඒ සම්පූර්ණිය නිසියාකාරයෙන් ඒ කාලය තුල නොලැබීමේ යාම හේතුවෙන් වෛරී පුද්ගලයන් බිහි වෙන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ වගේම මේ විවිධ මානසික ව්‍යාකූලතා ඒ වගේම ලිංගික චර්යාවල අපගමන தත්යන් වලට ඔවුන් නැඹුරු වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා කියලා අපි අඳුනගෙන තියෙනවා. එතකොට මේ සමයේදී දෙමාපියන්ට මේක හැඟෙන එක සාධාරණයි. දරුවා මේ කරන්නේ වරදක් කියලා. නමුත් දෙමාපියන් විදිහට අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි දරුවා මේ කාලයේදී දක්වන මේ චර්යාව ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. අර ස්ත්‍රී පුරුෂ ભેදයේ පිළිබඳ ඔවුන් තුල තියෙන කුතුහලයේත් එක්ක තමයි ඔවුන් මේ තත්ත්වයට පෙළඹෙන්නේ. මේ වගේ චර්යා පෙන්වන්නේ. දැන් අපි එනවා මේ කතාවේ අවසන් කොටසට. ඒ වගේම මේ වැදගත්ම කොටසට අපි අපරාධ වළක්වාගන්නේ කොහොමද එහෙනම්? අපරාධ වළක්වන්න තියෙන ප්‍රතිකර්ම මොනවාද කියන කාරණේ කතා කරන්න. අපරාධ වලට පිළියම් මොනවාද කියලා ඇසූ සැනින් අපිට මතකයට එන දෙයක් තමයි අපරාධයක් කරා නම් ඉතින් දඬුවම් කරන්න ඕනේ. දඬුවම් නියම කරන්න ඕනේ කියන එක. ඉතින් මේක හරි. දඬුවම් දීම මගින් අපරාධයක් වළක්වා ගන්න පුළුවන් කියන කාරණේ හරි. නමුත් දැන් මේ දඬුවම් දීම තුල මේ නීතිය වුණත් නීතිය තුල පුද්ගලයෙකුට දඬුවම් දීම දඬුවම් පැනවීම එහෙම නැත්නම් සිරගත කිරීමේ පරමාර්ථය තියෙනවා. ඒ පරමාර්ථය තමයි ඔවුන් තමන්ගේ පවුලෙන් හා හුරු පුරුදු සමාජයෙන් ඉවත් කරලා සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් වෙන් කරලා හුදකලාව තැබීම. අනිත් එක ඔවුන් ප්‍රිය කරන දේවල් වලින් ඈත් කරලා තියෙන එක. ඒ වගේම ඔවුන් කළ වරදට සරිලන පාඩුවක් වේදනාවක් දඬුවමක් ලබා දීම මගින් තවදුරටත් ඔවුන් අපරාධ සිදු කරන පසුබිම ඉවත් කිරීම. ඒ වගේම ඔවුන් අපරාධ චර්යාවලින් මුදවා ගන්න අවශ්‍ය මඟ පෙන්වීම, උපදේශනය වගේම පුනරුත්ථාපනය වගේ දේවල් ලබා දීම. එතකොට මේ සියලු දේවල් අපි අපරාධකාරයෙක් හඳුනාගත්තගෙන් පස්සේ කරන දේවල්. මේ නිසා අපි මෙතෙක් කතා කළ සියලුම කරුණුත් සලකලා බලලා මම දකින අන්දමට සමාජයක් වශයෙන් එක් වෙලා අපිට අපරාධ නිවාරණය කරන්න දායක වෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපරාධකරුවන් සමාජය තුළින් පවුල තුළින් බිහිවීම නතර කරන්නේ. එතකොට මෙතනදී අපි විශේෂයෙන්ම අවධානය කරන්න ඕනේ පැතිකඩ තමයි ළමා වියේ. අපි මෙතෙක් කතා කර හැම තැනම මේ ළමා වියේ කියන එක ඉස්මතු වෙලා අපිට පෙනුණා. ඒක නිසා මේ ළමා වියේ පටන් දරුවෙකුගේ පෞරුෂයේ නිසියාකාරයෙන් යහපත් සංවර්ධනය වෙලා තියෙන එක ඉතාම වැදගත්. ඒ වගේම ඒ සඳහා දෙමාපියන් වන ඔබේ හැසිරීම වගකීම හරිහැටි සිදු වෙලා තියෙන එකත් හරිම වැදගත්. ඒ වගේම කුඩා කාල පටන් මේ දරුවා හැදෙන වැඩෙන පරිසරයේ සමාජයේ ඇසුරු කරන්නාගේ ස්වභාවය පිළිබඳ දෙමාපියන් විසින් මනවින් අවධානය යොමු කරගෙන තියාගෙන ඉන්න එකත් ඉතාම වැදගත්. ඒතුරු මැතු පිටින් බැලූ බැලමට මේ සැලැස්ම නිකන් එක රැයකින් එක දවසකින් සතියකින් ප්‍රතිඵල ගන්න බැරි වගේ තත්ත්වයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ චින්තනය සාධාරණයි. මේක ඇත්තටම එක රැයකින් ප්‍රතිඵල ලබන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. නමුත් මේ හරහා අපිට ක්‍රමයෙන් ඉවත් වෙලා යන්නේ සමාජයේ තුලින් අපරාධකරුවන් බිහිවීම කියන කාරණේ. ඒ නිසා තමයි මේක බලදායීම වගේම සාර්ථකම ක්‍රමය කියලා කියන්නේ. මේ කතාව අහන ඔබ මේ මොහොතේ පටන් මේ පිළිබඳ අවධියේ නම් ඉන්නේ සමාජයේ අපරාධ මුලිනුපුටා දැමීමට ගතවන කාලය වැඩි ඈතක නැහැ.
අදහස් වෙනින් ඔබව හමු වුනේ මනෝචිකිත්සක ශාස්ත්‍රපති කෞමාල්ද සිල්වා. අහස් වියන ඔබට ඔබ හමු වෙන ගුවනේ සොඳුරු ඉඩකඩ අහස් වියන. නිෂ්පාදනය සමන්මලී ජයසිංහ.